සරයි පින්වත් ඔබ සැමට. සදෑවත්නී සිටන නිවා හමායන මේ සඳහම්මක් කරන්දය ඔබේ සවන සනසන පින්වත් මොහොතක බෞද්ධෑරූ පවාහිනී නාලිකාවේ මේ පින්වත් දේශනාපවත්වන පූජනය කෝරලයාගම සරණතිස ස්වාමිදරයන් වහන්සේ අි සාදු නාධ පාතමෙන් පිළිගනිමු සාධෝ සාධෝ සාධෝ. මාකොල දකුණ සභහව පාරේ පදිංචි UG ප්‍රෂශන්තිකහා ජරංගි මහත්ම මේ ප්‍රධාන ඒ පවුලේ පින්වතුන් අද මේ දේශන අවසඳහා දායක වී කටයුතු කරනවා. සමන්තාචකවාලිසු අත්‍රාගච්චන්තු දේවතා සද්හම්මන් මුනේරාජස්ස සුනන්තුසග්ග මොක්කදන් ධම්ම සවෙනකාලු අයං බදන්තා ධම්ම සවෙනකාලු අයං බදන්තා ධම්ම සවෙනකාලු අයං බදන්තා නමෝතස්සෙ භගවතු අර හතු සබ්බ ධම්මිසු අපපටි හතඥානචාරස්සෙ දස බල දරස්සෙ චතුවීසාරජ්්‍ය විසාරය දස්සෙ සබ්බ සත්තුත්ත මස්සෙ ධම්මිසරස්සෙ ධම්මරාජස්සෙ ධම්මසාමිසෙ. ගතස්සේ සබ්බ්ුුණු සම්මා සම්බුද්දස්සේ නමෝතස්සෙ භගබතු අර හතු සබ්බ ධම්මිසු අපපටි හතඥා නෙචාරස්සෙ දස බලදරස්ස චතුවීසාරජ්්‍ය විසාරදස්සෙ සබ් සතු ස දම්මිස්සෙරස්ස ධම්මරාජස්සෙ ධම්මසාමිස්ස තතාාගතස්සෙ ස්බ්ුනු සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සේ භගවතු අරහතු සබබ දම්මිසු අපටි හතඥානචාරස්සෙ දස බලධරස්ස චතුවීසාරජ්්‍ය විසාරෙදස්සෙ සබ්බ සත්තුත්තමස්ස දම්මිසෙරස්ස ධම්මරාජස්සෙ ධම්මසාමිස්ස තතාාගතස්සෙ සබ්බ්ඥුණෝ සම්මා සම්බුද්ධස්සේ. ධර්මශරාවක සැදහවත් කාරුණික පින්නතුනි සියලු දෙනාම සූදානං වෙෙන්න්නේ තෙලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව මහත් වූ දයාාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාලෙ පරම ගම්බීර වූ ශවීසත් ධර්මරත්නයෙන් තවත් බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙර දැරි කරගෙන ඒ දේශනාගත්ත ධර්මය ශ්‍රවනය කරන්න පින්නතුන අපේ භාග්‍යතන් වහන්සේ ධර්මශ්‍රවනය කරන ශ්‍රාවක පින්නතුන් වෙනුවෙන් දේශනාකොට වදාලා බණ අහන හැම කෙනෙක්ම මහත් වූ බලාපොරොත්තුවක් මුදුන්පත් කර ගැනීම වෙනුවෙන්ම බනාහන්ඩ කියලා. ඒ මුදුන් පත් කර ගතයුතු මහත් වූ බලාපොරොත්තුව තමයි මේ ධර්ම දේශ ශ්‍රවණය කරන අතර තුරදීම මාගේ පංච නීවරණ ධර්මයන් යටපත් වේවා සප්ත බෝදධ්‍යාංග ආදී ධරමයන් වැඩි දියුණුුවේවා මේ දේශනාව අතරතුරදීම මටවතුම් මාර්ගයක් පලයක් අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාව එ ප්‍රාර්ථනාව මුදුන් පත් කරගඩ අපි අදත් මේ මොහොතෙත් ධර්ම ශ්‍රවනය කරපු. දහම් මුතුවෙල ධර්ම දේශනා මාලාවේ අදත් මාතෘකාව චුන්ද සූත්‍රය මහා සාරිපුතතයන් වහන්සේගේ පරින නිර්වාණය සහ ගුණයන් ගැන කතා කරෙන සූත්‍ර දේශනාවක් මේ උතුම් සූත්‍ර දේශනාව මුල් කරගෙන මේ වෙනකොට අපි ධර්ම දේශනා දාසයක් මේ දේශනාමාලාාව තුලින් දේශනා කරන්න යෙදනා ඒ සූත්‍රයේ ඇසුරු කරගෙන සිද්ධ කරන දහහත්වෙනි ධර්ම දේශනාව සඳහා තමයි මෙ සැදහැවත් පිරිස අද දායකත්වය ලබල දෙන්නේ පඉඳන සාරි පුද්ධයන් වහන්හන්සේගේ මහා ප්‍රඥ්ඥාව අපි අපේ ශාසනය උන්වාසේ හඳුන්වන්නේ ප්‍රඥ්ඥාධික භික්‍ෂූන් වහන්සෙලාතර අග්‍රස්ථානය දරනව කියලන. ඉතින්ඒ මහා ප්‍රඥ්ඥාව කොයි වගේද කියලා ප්‍රමාණයක් කරලා විස්තර කරන්නත් ඒවගේම තේරුම් ගණ්ඩත් ප්‍රතජ්‍යන් අපට නම් මොන හැකිියාවක් කොත් නෑ නමුත් අපේ භාගිතුන් වහන්සේ සාරිපපුද්‍යයන් වහන්සේගේ ප්‍රඥාව පිළිබඳව නොයෙක් අවස්ථාවන් වල කරුණු පැහැදිලි කරමින් ගුණවර්ණනා කරමින් දේශනා කරලා තියෙනවා. සාරිපුුත්්තයන් වහන්සේගේ ගුණගැන කතා කරන මේ සූත්‍ර දේශනාවත් තුළ ඒ ප්‍රඥාව පිළිබඳව අප ටිකක්වත් ක නො කොළොත්. උන්වහසගේ ප්‍රඥ්ඥාව පිළිබඳව යම් අවබෝධයක් අපිට ලැබුන් නැත්තන් උන්වහසගේ ගුණේ තේරුම් ගණඩ අපිරි කොහොමත් පුළුවන්කමක් නෑ හැබැයිති මේ ප්‍රඥ්ඥාව පිළිබඳව කතා කරන කොටස පටිසම්බිදා මග්ග පාලී ආදී තැංගොල තමයි අන්තර්ගත වෙලා තියෙන්නේ තින් තරමක් ගැඹුරු කාරණාව ි ලුවහන් තරන් ප්‍රමාණයකින් අවබෝධවෙන්ඩ සරලව ඒ ප්‍රඥ්ඥාව ගැන කරුණු ටිකක් සාකච්ඡා කරමු. පිඩදින ප්‍ර්ඥාවර්ග සියල්ලම දාසියක් ගැන කතා කරනවා. එකන සියලුම ප්‍රඥ්ඥා වර්ගයෙන් ගැන්න. එ අපි මෙතැන ප්‍රඥ්ඥාාවර්ග කීපයක් ගැන කතා කරමු. සාරිපපුතයන් වහන්සගේ ප්‍රඥාව ගැන කතා කරනකොට මේ පුතු පං්්‍ය, හාස ප්්‍ය, ජවන ප්්‍ය, තීක්ෂණ ප්‍රඥ්ඥ කියන මේ ප්‍රඥ්ඥා වර්ග මුලින්ම සිෙහිපත් කළ යුතුයි. පහුගේ දේශනාවත් අවසාන මේ ප්‍රඥාාවර්ග හතර ගැනනම් මතක් කළා. පුතු ප්‍රඥාව ඉ ප්‍රතුප්‍රඥාව කියල කියන්නේ මනාව හාත්පස පැතිරිලා තියන ප්‍රඥාවක් තියනවා. ඒ කියන්නේ දන්න දකින්න මේ ඕනෑම දෙයක් පිළිබඳව මනා අවබෝධයක් තියනවා අපිට ර සමහර දෙයක් දැක් හම මේක මොකක්ද මේක කොයි වගේද මේක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ මේවාගේ නොයෙක් ප්‍රශ්න තියනවන එ මේ කිසි දෙයක් පිළබඳවත් එහෙම ගැටලුව. නෑ පුතු ප්‍රඥාව කියල කියන්නේ මනාව පැතුරුණු ප්‍රඥාවක්. යම් ධර්ම කාරණාවක් ගත්තත් යම් විනය කාරණාවක් ගත්තත් ඒ කාරණාව සම්බන්ධයෙන් පැතුරුණු නුවනක් තියෙනවා. එකගැන එක කරුණක් කියල විදං විස්තර කරන්න ගත්තොත් එකකරුණක් කියල විස්තර කරනව නෙමෙයි කරුණු උදාහරණ බොහෝසේ ගෙනහැර දක්කොමින් ඒ කාරණාව අන්‍යන්ට අවබෝධ වෙන විදිහටම පැහැදිලි කරඩ තරන් පුදුමාකාර හැකියාවක් තියෙනවා. ඇතුරුුණු ප්‍රඥාව. ඊලකට මේ හාස ප්‍රඥ පිනන හාස ප්‍රඥ්ඥාව කියල කියන්නේ ප්‍රඥ්ඥාවයි සතුටයි දෙකම එකට මුසු වෙලයි තියන්නේ. එකට ගෙනවා හාසු ප්‍රඥ්ඥාාව කියලා. ජවන ප්‍රඥ්ඥාව කියල කියන්නේ වේගෙන් දුවන ප්‍රඥ්ඥාව. යම් කාරණාවක් අරගත්තහම ඒ කාරණාව පිළිබඳව බොහොම වේගෙන් වැටහෙනවා. එනිසා මේකට කියනවා ජවන ප්‍රඥ්ඥා කියලා මෙ මේ ගොඩාක් නතර වෙලා දීර්ග වශයෙන් සාකච්ඡා කරණ්ඩෝන කරුණු නොමුත් අපි සඳහන් කලානේ කෙටියෙන් කතා කරමු අපි කියලා. එළකට තින තීක්ෂණ්‍ර්ඥ තීක්ෂණ ප්‍රඥා කියලා කියන්නේ අතිශයෙන්ම කෙෙ කන්‍රඥාව තීක්ෂණයි හරි තිවුණුයි කෙලෙස් කපන ප්‍රඥ්ඥාව කළෙකට කියනවා.ඇති මේ හැම ප්‍ර්ඥාවකින්ම කෙලෙස් කපනවා කෙලෙස් ඉවත් කරනවා නමුත් තීක්ෂණ ප්‍රඥාව කල කියන්නේ ඉතා තිව්ුණු විදිහටම කෙලෙස් විනාසකරලදානවා. ඒ කාරණාව උදාහරණය කෙරට සඳහන් කරනවා. කඩුවක් කරගෙන ෙසෙල් ගහක් කපනවා. ඒ කඩුව ටිකක් මුවහතා අඩු කඩුව. ඒ කඩුවෙන් කෙහෙල් ගහට කෙටුවහම කෙහෙල් ගහක් කැපෙනවා. හැබයි නික පොඩි චරස්ගාලවගේ හනක් නැගෙනවා. හැබැයි එහෙම නෙමෙයි ඉතාම හොඳ මුවහතක් තියෙන කඩුවක් ඉදරෙන ජැුවේ. කඩුවේ මහත ගැන කියනකොට මහරජිරුවන්ගේ කඩුව කොයිු වගේ දෙ කියලා සමහරතැගොල පැදිලි කරනවා. කඩුවේ කැපෙන පැත්ත උඩට තියල තිබ්බහම මෙැස්සෙක් ඇැවිල්ල ඒ කඩුමුණ තවඩ වැැහුවත් මැස්සගේ බරට මැස්ස දෙකට කැපිල දෙ පැත්තරරි වැටිවා කියල කියන්නේ. ඒ තරම්ම තිවුණුයි කියනවා. ති ඒවාගේ තිවුණු කඩුවකින් කෙල් ගහකට පහරදුන්නහම ල්හ කැුණද කියලවත් හිතා ගඩ බෑ. සමහරලාට සවුම් වැඩි නිසා කැපුම ගහ කැපිල තියන වැටෙන්නේ. ඒ තරන් මේ තීක්ෂණ ප්‍ර්ඥා කල කියන්නේ ඉතාමත් තිවුණු විදිහට කෙලෙස්වලට තමන්තුලට වදින්ට දෙන්නෙමනෑ. මිනාස කරල දාන තීක්ෂණ ප්‍රඥා එතඩිදැන් ප්‍රඥා වර්ග හතරග්ඥන කෙටියෙන් සඳහන් කලා පිතින සඳහන් කරනවා නිබ්බේක ප්‍රග්ඥා නිබ්බේදික පන්ඥෝ ඒස බික්හු සංසාරයේ පිළිබඳව කලකිරීම් සහිත ප්‍රඥ්ඥාවක් නැති භික්ෂුව පිනතින භාගිතන් වහන්සේ නො එෙක් ආකාරයෙන් සාරිපුෘත්ධයන් වහන්සේගේ ප්‍රඥ්ඥාව මේ විදිහයට වර්ණනා කරනවා මේ විදියට ප්‍රඥාව ගැන බොහෝ දැනගතයතු කරුණු මේ දහමතුළ තියෙනවා එවගේම පින්නතුනේ ඒ කරුණු දැනගන්න එක අපිටත් වටිනවා එවගේම සාරිපුත්්තයන් වහන්සේගේ ගුණය දැනගඩත් එක ලොකු උපකාරයක් බවට පත්වෙනවා. සඳහන්කරනවා යම් විදර්ශනා භාවනාවක් වඩලා ඒ විදර්ශනා භාවනාව යම් දියුණු තත්ත්වයකට පත්වුන හම තමයි ඇහෙන් දකිින්ඩ බැරි මනසිං විතරක් දකිින්ඩ පුළුුවන් වෙන ස්වභාවිකම ඇතිවෙන නාම රූප පෙනෙන්ට පටන්ගන්න කියලා. විදර්ශනා භාවනාව වඩනකොට නාම රූප වංකරන්න්න පුළුවන් හැකියාව කියවා. නාමරප කියන්න දේවල් ඇහෙම් බලන්න බෑ එගේ ව දකින්න පුළුවන් තමන්ගේ මනසිං මයි නුවනින් මයි දකිඩ පුළුවන් වෙන්නේ. ඉතිගේ මනසිං දැකලා නුවනින් දැකලා මේ නාමරූප වෙන් කරගණ්ඩ නංඒ මනස සෑහෙන්ට දියුණු කරලා තියෙන් දෝනේ. විිදර්ශනාවක් හොඳට වඩල තියෙන් දෝනේ. ඇහෙන් රූප කලාප වෙන් වෙන්න නැෑ කියන. නෑ කියන එක විශේෂයෙන් කියල සඳහන් කරලම තියෙනවා තනි රූප කලාපයක් කවදාවත්ම ඇහින් දකිින්ට පුළුවන්කමක් නෑ අන්නේ කාරණාව මෙතන විස්තර කරනවා චක්කුංච පටිච්ච රූපේච උපපත්ජති චක්කු විඤ්ඥාණන් කියලා එක කියන්න පින්නදනී චක්කු කියල කියන්නේ ඇහැට එට ඒක ඒක වචනයෙන් තමයි කියල තිෙන්නේ චක්කු චක්කුංච පටිච්ච රූපේච එක ප්‍රසාද රූපයක් මුල් කරගෙන තමයි ඇහේ සිත පහලවෙන්නේ චක්කු ඉඤ්ඥානය පහළ වෙන්නේ එක ප්‍රසාධ රූපයක් මුල් කරගෙන පටිච්ච රූපේච කියල කියැන බහු වචනයෙන් පටිච්ච රූපංච කියලගීොත් ඒක වචනයි නවත් මෙතන කියලා තින්නේ පටිච්ච රූපේච කියලා. ඒ කියන්නේ සඳහන් කරනවා ඇහැට තනි ර පෙනන්නේ නැති නිසාඇහැටේන රූප කෝටි ගනක් කියලා ඒයි පටිච්ච රූපේච කියලා රපය බහවච්චනයෙන් කියලති ඇහැට තනි රූපයක් පේන්නේ නැහැ ඇහැට පේනවන පෙනෙන්නේ රූප කෝටි ගණනක්. අන්න ඒක නිසා තමයි එහැ කියන ඒක අවච්චනයෙන් කියලා බාහිර රූපය බහුවචනයෙන් පෙන්නලා තියෙන්නේ. ඒ ඇහැයි බාහිර රූපයයි දෙක ගැටුනහම තමයි මේ චක්කු විඤ්ඥානය කියනක උපදින්නේ. ඇහැයි ඒ බාහිර රූපයි එකට ගැටෙන්්ඩෝනඒ ගැටන කියක තමයි අපි ගැන්නේෙ දකිනව කියන එක. එතවට තමයි ඇහෙයි සිත පහල වෙන්නේ චක්කු විඥ්ඥානය උපදින්නේ. ඉති මේ විදියට පෙන්නතුනී මනස දියුණු කරගත්ත හම තමයි මේ නාමරූප කියන දේවල් අමුතුුවෙන් බලන්න නැතුව තමන්ට ඉබේම පේන්ඩ පටන්ගන්නවා. මනස දියුණු නහම නාමරූප කියලා අමුතුයෙන් වෙන්කරකර බලන්ඩුගුමනාවක් නෑ. ඒ නාමරූප ඉබේම වැටහෙනවා ඉබේම පේනවා. ආන් එහෙම පෙනුනට පස්සේ සමහර කෙනෙක් මේ නාමරූපවල තියෙන අනිත්‍ය කියන එක වැඩියෙන් මෙෙනහි කරන්න පටන්ගන්නවා එගැනේ නාමරූපොල තියන අනිත්්‍ය ස්වභාවේ දකිට පටන්ගන්නවා. ඒ අනිත්‍ය ස්වභාවේ මනාව දැකල් අවබෝධ කරගන්නවා කියන්නේ ඒට අපි කියනවා අනිච්චානු පස්සනා කියලා අනිත්‍ය කියන එක මනාව අරමුණු කරලයි තියන්නේ අනිච්චානු පස්සනාව. නැත්තං ඒ දේවල් එක දිගට නෑ කියලා හිතන වනන් සංස්කාරයන් දුකයි එක දිගට පවතින් නෑ කියල හිතනකොට ඒ සංස්කාර සමූහය පිළිබඳව අපිට ඇතිවෙන්න දුකක් ද මේ අපි ශරීරයේ වුනත් එකම විදිහට කවදාවත් පවත්වන්න පුළහන්කමන්නේන මේ සංස්කාර ධර්මයක් මොහති මොහොත මොහොති මොහොත වෙනස් ස්වභාාවට පත්වන අපි කොච්චර අකමැති වුනත් වෙනස්සෙන එක නවත්තන්න අපිට පුළුවන්කමක් නෑ. එකන මේ කිසි දෙයක් නි නිත්‍ය නෑ හැම දෙයක්ම අනිත්‍යයි. ඉතිං ආන්ගේ අනිත්‍ය ස්වභාවය මනාව වැටහෙනකොට නැත්තන්ගේ අනිත්‍යය බව දුකයින්නේ වෙනස් වෙනකොට අපිට තියෙන්නේ දුකක්. අ ඒනිසා තමයි මෙතන කියන්නේ. නුවනින් දකිනවට මේ දුක කියන එක වෙනස්වීම සංස්කාරයන්ගේ අනිත්‍ය බව නුවනින් දකිනවා ඒකට කියන්නේ දුක්කානු පස්සනා කියලා දුක පිළිබඳව මෙනෙහි කරන දුකා අනුව බලනවා දුක්කානු පස්සනා සත්්‍යය කියල ගතයුත්තක් නැහැ කියලා දකිනට කියනවා පින්නතුන අනත්තා අනු පස්සනා කියලා සත්වයක් පුද්ගලයෙක් කියලෙක් නැහැ කියලා දකිනට ක ඇට මොන සත්‍යයද මේ මම කියල කෙනෙක් නැහැ කිය මේ තරමට දකිට පුදුමාකාර සෙවුම් නුවනක්තියෙන්ඩෝන දියුණවෙච්ච මනසක්තියෙන්ඩෝ ඇ ඒනිසා මේ මම කියල කෙනෙක් නෑ අපි ඕන තරම් ඔය කරුණු ධර්මය තුළින් කතා කරනවා මම කියල කෙනෙක් ැ කියැැ පරමාර්ථ ධර්මය. සම්මුතිය නෙමෙයි එක තමයි පරමාර්ථය එකයි මෙම සඳහන් කලේ මේ හරි ගැඹුරු කොටසක් මේ ප්‍රඥාව පිළිබඳව පැහැදලි කරනකොට. දේක අපිටිකක් කෙටියෙන් ඒ කරුණු සෙහිපත් කරම කියලා කීවේ අනත්තාානු පස්සනා කියල සඳහන් කරනවා සත්තුවය කියලා ගතයුත්තක් නැති බව දැන ගන්නකොට. එතැනදී විදර්ශනාවේ යම් මට්ටමක් තිබුණ නං තමයි මේ අනිච්ානු පස්සනා දුක්කාානු පස්සන අනත්තාානු පස්සනා කියන තුන මනාව වැටහිෙන්නේ. එකන විදර්ශනාව සෑහිෙන දුරට වැඩිල තියෙන්ඩෝනෑ. නමුත් පින්නතිනී පටිසම්බිදාමගේ මේ සම්බන්ධයෙන් කරුණු සඳහංකරනකොට. අනිච්චානු පස්සනාව වැඩුහාම බහුලෝ වැඩුවහම අනිච්චානු පස්සනාව වඩන ලද්දී. බහුලෝ වඩන ලද්දේ ජවන ප්‍රඥාව පරිපූරණය කරනවා කෙළ කියනවා. අනිච්චානු පස්සනාව බහුලොව වඩන්ඩ පටන්ගත්තාහම. ජවන ප්‍ර්ඥා කියන ප්‍රඥ්ඥාව දියුණු වෙනවා. ඒ වගේම දුක්කානු පස්සනාව වැඩීමෙන් සහ බහුලෝ වැඩීමෙන් නිබ්බේදික ප්‍රඥාව සම්පූර්ණ වෙනවා. සත්වයෙක් නෑ නිසත්වයි ජීවෙක් නෑ නිජීවයි කියන අනුපස්සනාව වැඩීමෙන් බහුලෝ වැඩීමෙන් මහා ප්‍රඥාව පරිපූරණය වෙනවා. මහා ප්‍රඥාවක් පූරණය වෙනවා. ඊනකට පින්නතන පැහැදිලි කරඩෝ නෑ. මේ නිබ්බිධානු පස්සනා කියන කලකිරීම සාමාන්‍යෙන් අපට යමක් එහමනැත්තං යමෙක් පිළිබඳව උපදින ඇතිවෙන කලකිරීම ගැන. නෙමෙයි නිබ්බිධානු පස්සනා කියල කියන්නේ ති අපි සාමාන්‍ය ලෝකයේ බොහෝ දේවල්ලෝට කලකිරෙනවන්නේ නමුත් ඒ සාමාන්‍ය ඇති වෙන කල කිරීම ගැන නෙමෙයි මෙතන කතා කරන්නේ එනම් මොන කල කිරීම ගැනද මේ කතා කරන්නේ මිනතිනි සඳහන් කරනවා ආර්යියූ කියල වෙනම කල කිරීමක් තියෙනවා අං ඒ ආර්ියූ කලකිරීම ගැන තමයි මෙතන කියන්නේ. ඒකදී සතුට සහ දුක සැප දුක උපේක්කා මෙ තුන පිළි බඳවම කලකිරෙන නුවනක් පහළ වෙනවා. අන්න කට තමා නි්බධනු නිබේධක ප්‍රඥාව කියලා සඳහන් කරලා තියන්නේ. එමනතකට නිබිධානු පස්සනා කියලත් කියනවා. ඒ අනුව පින්නතුනේ භාවනා කරන කෙනෙකුට මේ නිබ්බිධානු පස්සනාව වඩනව නං බහුලෝ වඩනවනන් එවන් කෙනෙකුට තීක්ෂණ ප්‍රඥාව සම්පූර්ණ වෙනවා. තැකර මුලින් කතාකරපු ප්‍රඥාවල් හතර සම්පර්ණ හැටි තමයි මේ පැහැදිලි කරන්නේ. ඒ කියන්නේ පින්නතිනේ කෙලෙස් කපන ප්‍රඥාාව දියුණ වෙන තිීක්ෂණ ප්‍රඥාව ක අපපි සඳහන් කළේ ෙසෙල් ගහැ උපම අත් පෙන්නලා ආගේ ප්‍රඥාව සම්පූර්ණ වෙන විදිහ. පිඳතන සඳහන් කරනවා තමන්ගේ හිතේ ක්ලේෂයක් උපදින කොටම ඒ හඳුනාගෙන විනාශ කරන්න පුළුහන් වෙනවා තීක්ෂණ ප්‍රඥාව තියෙනවාන. ැ අපේ හිතේ කෙලෙස් උපදිනවා. කෙලෙස් ඉපදනා කියල අපි දන්නෙත් නෑ ඒ ලේසයේ විනාස කරගණ්ඩ අපි දන්නෙත් නෑ ඒ නිසා ඒ ලේසය අපි හිත තුළි පැතිර එෙන්ඩ පටන්ගන්නවා. අලුත් කෙස් කොච්චර අපි උපදිනවද දකින දේවල්ලෙක්ක අහන දේවල්ලෙක්ක අපි සමහරට පාර යනකොට අපි දකින රූපයක් පිළිබඳව එක්කෝ ඇලීමක් ඇතිවෙනවා එහම නැත්තං ප්‍රතිවුරුද්ධ කාරණාව ගැටීමක් ඇතිවෙනවා එක්ක ලෝබකමක් ඇතියෙනවා නැත්තන් දේශයක් ඇතිවෙනවා. දේශයක් ඇතිවුණහම අපි දේශය කොයි තරං අපේ ඇතුළට ගන්නවාද අපි ඒක ගැන කල්පනා කරර කල්පනා කර කර හිත ඇතුලේ දේශය බොහෝම වර්ධනය වෙනවා සමහර කෙනෙක් ඒ දේශය නිසාවෙවල්ලනවා සමහර කෙනෙක් ළඟතියන දේකට අර දේශය ප්‍රකාශ කරන්න පහර දෙනවා එක්කො පයින් පහර දෙනවා එමත අතින් පහර දෙ ළඟ තියන දේකට දේශය නිසා එති එහෙම නැත්තං ඇලීමක් ඇතියෙනවා ලෝබයක් තියෙනවා ඉති මේ ලෝබයක්ත් හිත ඇතුළ එහෙෙන්මම පැවෙනවා යමක් දිහා බලලා ලෝබ සිතක් ඇතිවුුණහම හිතා ආපහු ආපහු බල කරනවා ඒදී ආපහු බලන්න කියලා එතුකට අපිට හිතෙනවා. ආපපුහු හැරිලා හරිේ එදිහ බලන්ට. සමහලට නොපෙනී යමින් තියෙනවනම් ලෝබය උත්සන්න වෙනවනම් අපි සමරලට මේ ඇගිල්ලිත් තුඩු උඩ නැගිල ටිකක් එසවිලා බලනොවා පේනවද කියලා. එතට මේ කෙලෙස් හිතෑ තුළේ වැඩෙනවා. කෙලෙස් හිතෑ තුළේ වැඩෙනව කියලා කියන්නේ. ඒ වැඩෙන මහතක් ොහොතක් ගාන අපිට මොවද වැඩිවෙන්නේ. අකුසල් වැඩි වෙනවා. අපි හිතනවන ඒ දැකපු දේදිහා ආපවූ හැරිල බලන් ඩෝන කියලා. පින්නතුනයේ හැරෙන හැරීම පවා අකුසල් එක්ක තමයි හැරෙන්නේ. මොද ලෝභයයක්ත් එක්ක නෙහැරෙන්න්නේ. ඇති ඒ නිසා බොහොම වේගෙන් අපිට අකුසල් ලූපදිනවා අකුසල් අපි ආක්‍රමණය කරනවා අකුසල් හිත ඇතුළි පැතිරෙන්ට පටන්ගන්නවා. සමහරලාටේ දැකපු දෙයක් පිළිබඳව දේශයක් හෝලෝබයක්. අපි දවස වැඩඉවර කරලලා නින්දර ගිහිල්ල නින්ද යනතුරුත් එක්කෝ දැකපු දේ පිළිබඳව ලෝබ සහගතව කල්පනා කරනවා එහෙම නැත්තං පලිගැනීමේ චේතනා වැතිව දේශ සහගතව කල්පනා කරනවා. ඉති මේ පැය ගනන් එක දිගට වැඩෙන්නේ මගේ අයහපතයි කියන කාරණාව තේරුම් ගණඩ තරන් අපිට ප්‍රඥාවක් ඥ පනතන මේ ශාසනයේ අපිට ඉගැන්නවෙන් නිවන්දකින්ඩන සංසාරෙන් එතරවෙඩන යම්කිෙනෙක් සංසාරෙන් එතරවෙඩ බලාපොරොත්තුවක් තියෙනවනං එ නිවන මුදුම් පත් කරගණඩ අරමුණක් තියෙනවනං සඳහන් කරනවා ඒ නිවන් මගේ මුලම තියන්නේෙ මෛත්‍රයේ සහකරුණාවයි කියලා රිත වශයෙන් ගත්තහම රාග චරිත තියනවා දේශ චරිත තියනවා මෝහ චරිත තියෙනවා මේවාගේ චරිත ගණනාව ගැෙනපි කතා කරන වන්නේ ඉතින් එතකොට දේශ චරිතයකට වගේ කේන්තිය පාලනය කරගන්න හරීම අමාරුයිඒකො බොහොම වේගෙන් කිපෙන අය අපි සමහලට කීමනට කියන්නේ ස්ගින් ැස්සයන්ඩ බැවනුසයට කියලා. එතරම් බෝම ඉක්මනටකි පෙනවා. නමුත් පිනතිනක ඔහුගේ චරිතයේ ස්වභාවය වනාට නිවන් දකිින්ට ඕන නං කවද හරි මේ මෛත්‍රී කරුණා ගුණේට ඔහු එඩ වෙනවා. එතන්ට එන තාකල් මේ නිවන ශාක්ෂාත් කර ගන්ඩ බැරුවේනවා. අන්න ඒක නිසා දවේශය ඉ තුළ ඩෙනවා කියල කියන්නේ ඒ හැම මොහොතකම පාපේ තමයි වැඩින්නේ. ඒ නිසානි සඳහන්කලේ සමහරලාට අපි ගෙදර හැමදාම එක තැනක තියෙන බඩු බාහිරාදිය. අනික්කායි අරගන එතන නොතියා තැනතැන දානවනං මගේ වුවමනාවකට මම ගිහිල්ලා ඒ බහන්්ඩය හොයන්නේ අපි පුරුදු පරිදි තියල තියෙන තැන. ො එතන ඒ ාන්ඩේ ැතිකොට මහලාට මංගේක හොයන්ඩ විලතින හදිස එදරමට කේන්තියක්ෙනවා. තවපුද්ගලයකුගේ දුරුවලකම නිසා ගත්තදේ ගත්ත තැන තියන්ඩ ඕන කියන ගුණේ දියුණු කරලා නැති නිසා ඔහු ඒක වෙන තැනක දාලා. නමුත් බාණන්නේ ඒතන නැතිනිසා ඇතිවෙන දවේශය බාණ්ඩේ වෙන තැනක දාපු කෙනාට දහානි කරන්නේ ඒ දේශයේ හානි කරන්නේ මටමයි. මවම සතරාපායට ගෙනියන්ඩයි ඒ දේශයේ බලපාන්නේ. එදර යම් දෙයක් එහෙම යම් තැනක වෙන දාලනං. අපද්‍රව්වයක් නමුත් නුසුදුසු තැන දාලනං ඒත් අපිට තරහ උපදිනවනි සමහරලාට කුණුදාන භාජනයක් තියෙනවා. ඒ භාජනය තියනකොට කුණුටි ිමදාලා ගෙහිල්ලා. දක්ම අපිට තරහයිෝ සඳහන් කරනවා මටම වැරදිලා වෙෙන්දයි මේ බාණ්ඩේ එතනැතියන් ඇත්ති. මටම වැරදිලා මමාතින්ම වෙන්නඩ ඇති මේ කුුණු ටික මෙතන බිම වැටෙන් ඇත්ති. කියලා හිතල කාරණාව තමන්ටාරෝපණය කරගෙන තමම්ම ඉවසා දරාගන්නවා මිසක් දේශයක්න ඇති කරගණ්ඩිපා කියලා. දේශ සහිත පුද්ගලය හරියට තුවාලයක් වගේ කියල කියන්නේ නරක්කුණ තුවාලයක් වගේ නරක් වුණ තුවාලෙට අපි ඇගිල්ලෙන් ඇන්නු කටුවකින් ඇන්නු එක්කො එන්නේ නරක්කුණලේ අපි කැමති නෑ එහමනැත්තන්ගන්නේ නරක්කුණ සැරව ඒත් අපි කැමති නෑ අංගේවාගිතමයි නිතර දේශ උපදින පුද්ගලයාාව අවසගණ්ඩත්්‍යපා කියලකීනවා. තුවාලිට ඇංගිලි ගැහුව හම ලේහැරවෙනවා වගේ මෙ දවේශය උපදින පුද්ගලය අවුසාගත්ත හමත් ඔහුත් පෞපුරවාගන්නවා බොහෝ විට. ඔහු කොහොමත් පවපුරුවගන්නවා සමරලාටක ප්‍රතිඵලයක් හැටියට ඔහු කියන වචන සමහරේවත් එක්ක මටත් දේශයේ ඇතිවෙන්න පුළුහංකමත්තිීනවා. මේ ඇලීම ගැටීම කියන දෙකම හරියට තේරුම් අරගඩ බැරිවුුණොත් අපි සතුටක් මිහිරක් විඳිනවා වගේ කියල තමයි තේරෙන්නේ නමුත් අකුසල් කන්දරාවක් තමයි රැස්සෙන්නේ. එද ඒ නිසා පින්නතින මේ ලේසියන් උපදිනකොට ක හඳුනගන විනාස කරන්න පුළහන් වෙනවා මේ උසස් ප්‍රඥාවල් තියනෙනකොටේ. ඒ ක්ලේෂය හිත ඇතුළි වැඩෙන්ට ඉඩ දෙන්නේ නැතුවම හිතට එන්න කොටම විනාශ කරලදානු. අර මේ කාරණාව පිළිබඳව පැහැදිලි කරනකොට මීට කලි දේශනාවල් වලත් මේ අපේ රටි සිදුවන සිද්ධියක් පිළිබඳව පැහැදිලි කරලා තියෙනවා. එක තරුණ භික්‍ෂූ නොහස නමක් දවසක් ගමට පින්ඩ පාති වඩිනවා. උහස පිඩුසිංගා වඩි අතරතුර උන්වහසර එක පාරම බලාපොරොත්තුො විච්ච මහොතක. එක්තරා තරුණ ස්ත්‍රියකගේ විශභාරම්මනයක් දකිින්ඩ ලැබෙනවා. හැැඉති ඒ දර්ශනයක් එක්කම උන්වහස ගිහිතේ රාගයක් උපදිනවා. ඇැබැයි රාගය උපදිනකොට න්වහසේ හඳුන ගන්නවා මේ ඇති වුනේ එතරන් හොඳ ධර්මතාවයක් නැං ලෙමෙයි. මේ රාගය මාව අපායට ගෙනියන්ඩෙ හේතුවෙන් අකුසලය. උන්හස එතනම නතර වුණා. නතර වෙලා පිළිකුල මෙනෙහි කළා. එ පිළිකුල මෙනෙහි කිරීමතුලින් හිතේ උපන්න රාගසිත ඉවත් කරලා දෙම විනාස කළා. විනාස කරල පි්ඩපාති වැඩිය. ධන සිංගාගෙනආපහෝ ආරාමිටත්තාව. හැබැයි උන්හසගේ හිතේ. බයි අර දවල් දැකපු සිද්ධිය ආපහු මතක් වෙලා හිත ඇතුළේ නැවත ලේසය පැනනගී ද කියලා බයත්තියෙන. මේ කාරණාවත් එක්ක සාමාන්‍යකෙනගේ හිතත් එක්ක මේ භික්‍ෂුව හිතන කාරණාවයි දෙ අපේ පිනතු හිතල බලඩුවන තව කෙනෙක් හරි ආසයි ඒ දේ මෙනිෙහිකර කර මෙනිිහිකර කර හිත ඇතිලින් සසිටුවෙන්ට. නමුත් මේ ප්‍රඥාව තියෙන දර්මයේ දන්න උතුමන් වහන්සේ ඒ අරමන්න හිතට ආය නැගේ කියල පුදුම බයිකින් ඉන්නේ. එනිසා උන්වහස හවස් වරුවේ කෙලින්ම යනවා උන්වහසගේ ගුරුවරය හොයාගෙන. ගේල සම්පූර්ණ කාරණාව උන්හසිර කියනවා. කියල කර්මස්ථානයක් කල්ල ගන්නවා. කර්මස්ථානය ඉල්ලගෙන? හන්ට වන්දනා කරලා විහාරෙන් එලියට බැහැල කියන ස්වාමීනී. මේ කෙලෙස් සිත මට අද දිනන්ඩ පුළුවන් වනොත් ඔබහන්සිට මාව දකිට හම්බවී. මට මේ කෙලෙස් සිත දිනන්ඩ බැරිවුනොත් ඔබ වහන්සේ කවදාවත්තායි මාව දකින එකට නෑ කියලා. ඒ කියන්නේ කෙලෙස් සිත දිනන්ඩ බැරිවුණොත් මංගේ කලේසයක යනවක කියන ක එෙමනෙමයි. උන්වහස වනාන්තරයට ගිහිෙල්ලා ගහක් මුල අධිෂ්ඨාන කරලා වාඩි වෙනවා. මගේ ශරීරයේ ලේත් මසුත් වියලී යතුත් වියලිය ඒවා ඇටත් නහරත් ඉර ඉතිරුවේවා මේ ලේසේ දුරු නොකර මං මෙතනින් නැගතින්නේ කියලා. ඒතරම් වීර්ය සහිතව තමයි හොවාඩිවෙන්නේ. හැබැයි පහෝ දව්දේ වෙනකොට උන්වහසේ අනාගාමී වෙලා තමයි නතර වෙන්නේ ඒට පස උහස නගිටලාපහු ආරාමේටයනවා. ඉති මේ කරුණුටික දැක්වුේ මේ ක්ලේසයක් තමන්ගේ හිතට ඇතුල් ලෙච්චහම ඒ වහාම හඳුන ගණ්ඩෝනෑ මේ ඇති වුණේ කලේසියක්ය කියලා. ඒ ලේෂයේ වහාම ඉවත් කරගණඩ පුළුවන් හැකියාවක් තමන්තුළ වර්ධනය කරගණ්ඩ කියනක තමයි භාගිත වවාහසගේ අවවාද. ැ අපි කෙලෙස් සාගරක අතර මං වෙලා හැමදාම සංසාර සාගරයේ දුක්කකිදිනවා මෙතෙක් කල්ම මේ සංසාරය අපිට උනේ ඕෝක නමුත් ආයිත් බුද්ධාන්තරයක් මුණගැහිල්තියෙනවා එ බුද්ධාන්තරය මුණගැහිච්ච වෙලාව ධර්මකාරණා දැනයිගෙන ගණ්ඩ අවස්ථාව ලැබිල තියෙන වෙලාවි අපි මේ අවස්ථාව මගහැරගන්න නැතුව විසින් තමන්ට යහපතක් කරගඩ හැම මොහතක මුත්සාහ කරඩනේ ඊළට පිඳතිනි සඳහන් කරනවා නොයලීම කියන විරාගානු පස්සනාව කියන හිත වඩනවනං බහුලෝ වඩනවනං මහාප්‍රඥ්ඥාවක් විපුල ප්‍රඥ්ඥාවක් බොහෝ ප්‍රදේශයක පැතුරුණු ප්‍රඥ්ඥාවක් පරිපූර්ණය වෙනව කිය සඳහන් කරන්නේ ඒකයි ඟට නිරෝධය කියල කියන්නේ නැතිවීම ඒම නැත්තං එකට අපි තව කියනවා නිවීම හෙවත් නිවන කියලා. එදවට පින්නතුනී සඳහන් කරනවා මේ නිවන කියන තැනට එන්ඩ කලින් ලඟම තියෙන කාරණාව තමයි නිරෝධය කියල කියන්නේ නිවනට කලින් තියෙන කාරණාව තමයි නිරෝධය කියල කියන්න. සියලු සංස්කාර නිරෝධ වෙන තැන තමයි පින්නතිනී මෙ නිවන කියන අතියවතුම් ධර්මතාවය තියෙන්නේ. ඒ කියන්නේ සරලෝම කියනවනං. ඉතාම කෙටියෙන් කියනවනං නිරෝධය අනුව බලමින් ඒ භාවනාව වඩනවනං බහුලෝ වඩනවනං ගැඹුරු ප්‍රඥාවක් පූරණය වෙනවා අන්නේකට තමයි කියන්නේ. ගම්බීර පඤ්ඥං පූරේති කියලා ඉතාම ගැඹුරු ප්‍රඥාවක් පූරණය කරගන්න පුළු හංකව තියෙනවා ඊට පසුව සඳහං කරනවා මේ සියල්ල අතහරින අනුපස්සනාවත් තියෙනවා දානයෙන් පටන් අරගෙන සීල සමාධි ප්‍රඥාදී ගුණ ධරම දියුණු කරගෙන සියලු කෙලෙස් අතහරින තැනක් එෙනවා පින්නතිනී අ එකට අපි කියෙනවා පටිනිසක්ගානු පස්සන කියලා. අන්න ඒ අනුපස්සනාව වඩමින් බහුලෝ වඩමින් වඩන ලද්දේ අසාමන්ත ප්ඥාව පරිපූරණය වෙනවා පටිනිස්සගගානු පස්සනාව වඩමින් බහුලෝ වඩමින් ඉන්න කෙනාට මේ අසාමන්ත ප්‍රඥාව ලැබෙනවා යම් ප්‍රඥ්ඥාවක් ඊළඟට ඊළඟට එන්නද තියනෙන් ප්‍රඥාවමට්හන් වලට එන්න නැත්ත එකට කියන්නේ අසාමන්ත ප්‍රඥාවයි කියලා. තේරුණා මදිවෙන්ඩ ඇති යම් ප්‍රඥ්ඥාවක් ඊළඟට ඊළඟට එන්නඩ තියෙන ප්‍ර්ඥා මට්න් වලට එන්නේ නැත්තං එකනෙ දැම් මේ ප්‍රඥාව මේ අසාමන්ත කියන තැනට එනකන් දවුණු වෙලයි තියෙන්නේ. එතර මේ අසාමන්ත ප්‍රඥාවෙන් ගඩටත් ප්‍රඥාවල් තවතියෙනවා නමුත් යමෙකුගේ ප්‍රඥාව අසාමන්ත ප්‍රඥාව කියන තැනට ඇවිල්ලා එතනින් එහාට වැඩෙන්න්නේ නැත්තන්. එතනින් එහාට නොවැඩී එක තැනක රැස්වෙලා තියෙන ප්‍රඥාවට තමයි අසාමන්ත ප්‍රඥාව කියලා කියන්නේ. එතකට ඇයි ඒ ප්‍රඥ්ඥාව එතනින් එහාට වැඩෙන් නැත්ති පින්නතිනී සතර මහා තෙරවරුන්ගේ ප්‍රඥාවට වඩා නැතන් අසූ මහා ශ්‍රාවකයන් වහන්සේ ලගේ ප්‍රඥාවට වඩා සතර මහා තෙරවරුන්ගේ ප්‍රඥාව වැඩී කාටද සතර මහා තෙරවරු කියල කියන්නේ මහාකාශ්‍යප මහාකාශපයන් වහන්ස කියන මේ ශාසනේ තුන්ග ශ්‍රාවකය අනුරුද්ධයන් වහන්සේ කියල කියන්නේ හතරවෙ ශ්‍රාවකය මහා කච්ඡායනය සහ මහා කොට්ටිත මහාකාශ්‍යප අනුරුද්ධ මහාකච්ඡායන මහා කොට්ටිත මේ හතර දෙනාට තමයි සතර මහා තෙරවරු කියල කියන්නේ. අසූමහා ශ්‍රාවකයන් වහන්සේලාගේ ප්‍රඥාවට වඩා සතර මහා තෙරවරුන්ගේ ප්‍රඥාව වැඩී. එදොට අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා යම් මට්ටමක ප්‍රඥාවක ඉන්නවනං. උන්වහන්සේලාගේ ප්‍රඥාව කවදාවත් සතරම හාතෙරවරුන්ගේ ප්‍රඥාවේ මට්ටමට යන්නෙ නෑ තව කෙනෙකු ගිහරි ප්‍රඥාවක් ඒ මට්ටමට ගියොත් තෙරවුරු පස්දිනෙක් වෙඩිපයි එහෙම වෙන්නෙ නෑ එතකොට එහෙම නං අසූමහා ශ්‍රාවකයන් වහන්සේලාගේ දැන්තියන ප්‍රඥාව අසාමන්තයි ොද ළඟග ්‍රඥාාවට ඩෙන්න්න නෑ කියෙලකව සතර මහා තෙරවරුන්ගේ ප්‍රඥාවලඟ දෙේක වැඩෙන්නේ නෑ. සතර මහා තෙරවරුන්ගේ ප්‍රඥාව කවදාවත් අග්‍රශ්‍රාවකයන් වහන්සේලගේ ප්‍රඥාවගාවට වැඩෙන්නේ නෑ එතකොට සතර ම හාතෙරවරුන්ගේ ප්‍රඥාව වසා මන්තයි. අග්‍රල් ශ්‍රාවකයන් වහන්සේලගේ ප්‍රඥාව කවදාවත් පසේබුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාවගාවට වැඩෙන්නේ වැඩෙන්න්නේ නෑ ඒ එතනද අග්‍රශ්්‍රාවකයෙන්න් වහන්සේලාගේ ප්‍රඥාවේ සීමාව වාසාමන්තයි. පසේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව කවදාවත් ලොෝතුරා බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව මට්ටමට වැඩෙන්න්නේෙ නෑ. ඒනම් ඒ ප්‍ර්ඥාව එතන අසාමන්තයි. ආං ඒකයි කියල කෙන යම් මට්ටමකට වැඩිලා එතනින් එහාට වැඩෙන් නැත්තං. ඒකට කියනව ආසාමන්ත ප්‍රඥ්ඥාව කියලා. ඊළඟට පින්නතුන අන්න ඒ මහා ප්‍රඥ්ඥාව දියම්යම් උතුමන් වහන්සේලා දියුණු කර ගත්ත ප්‍රමාණයෙන් තමයි අපි එහෙම කතා කරන්නේ නමුත් අග්්‍ර ශ්‍රාවකයන් වහන්සේලාගේ්‍රඥ පසේ බුදුරජාණන් වහන්සේලාගේ ප්‍රඥාව ඉක්ම යන්නන්නේ නැති නිසා. පසේ බුරජාණන් වහන්සේගේ ප්‍රඥාව ලෞත්‍රා බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥ්ඥාව ඉක්මෝන්න නැති නිසා. ඒ ඒ ප්‍රඥ්ඥාවල් අසා මන්තයි මෙන්න මේ විදිහෙට පුුතුප්ඥා හාස ප්ඥා ජවන ප්ඥා තේක්ෂණ පඥ්ඥා නිබ්බේදික පඥ්ඥා කලෙක හම ප්‍රඥ්‍යාවර්ග පහයි ගම්බීර ප්‍රඥ්ඥාාව එට ප්‍රඥාර්ග හයයි අසාමන්ත ප්‍රඥ්ඥා එතට ප්‍රඥ්ඥාාවර්ග හතයි යම් කෙනෙකුගේ ප්‍රඥ්ඥාව මෙන්න මේ ආකාර හතකට වැඩිල තියෙනවන්නන් අන්න එවන් කෙනෙකුට තමයි පණ්ඩිතයෙක් කියල කියන්නේ පණ්ඩිතෙක් බවට පත්වෙන්ඩ නං මේ ප්‍රඥාාවර්ග හත දියුණුුවෙන්ටුවේ හිටි මන් ඔය සාමාන්‍යයටත් පන්ඩිතය කියලා කියනවා එකතොට හිතල බලන්ඩෝන ඒ පණ්ඩිත කියන නම ලබන්ඩ කොයි තරං උසස් ප්‍රඥාවක් තියෙන් දෝන ප්‍රඥ්ඥා වර්ග හතක් සම්පූර්ණ කරහම පණ්ඩිච්චං පූරීති කියලා සඳහන් කරනවා. ඒළඟට පිඩතන මේ ප්‍රඥ්ඥා වර්ග හත පාණ්ඩිත්තියි ඒක පූරණය උනහම මේ ප්‍ර්ඥා වර්ග අටක් තියෙනවා ප්‍රඥා වර්ග හතක් පූරණය කරලා ඒ පූරණය කරපු ප්‍රඥාවල් වර්ග හත වඩල වඩල බහුලොව වඩනකොට කෘත ප්‍රඥ්ඥාව කියන එක ලැබෙනවා. නෙදකොට ප්‍රග්ඥා වර්ග අටක් පෘථ ප්‍රඥාාවටයට ප්‍රඥා වර්ග අටයි. මේ විදිහට මේ ප්‍ර්ඥා වර්ග නමයක් බවට පත්වෙනවා සතුට බහුල ප්‍රග්ඥාව. කෘථ ප්‍රඥාව කියන්තැනයට ඇවිල්ල කෘත ප්‍රඥ්ඥාවත් වඩල එක බහුලෝ වැඩු හම සතුට බහුල ප්‍රඥ්ඥාව පූරණය කරගණඩ පුළුහන් වෙනවා. සන්තුට්ටි හෙවත් සතුට කියන එක කොච්චර ගැඹුරුද. ප්‍රඥ්ඥාාවර්ග කීයක් සම්පූර්ණ කරන්න ඕනෙද අපි මේ කතා කරන සතුට හැබැයි මේ කතා කරන්නේ නොමියන සතුටක්. අපිට ඇතිවෙන සතුට බොහොම ඉක්මනට මිය යනවනි සතුට මිය ගිහිල්ල බොහොම වේගෙන් ආපහු දුක හොයාගෙනනවා පිනතිනි දේශනාවට තියෙන කාලයේ නිමා වෙලා තියෙනවා. අවසාන වශයෙන් සහිපත් කරන්නේ අපට තියෙන සතුට ඇති වුණට වඩා වීගෙන් ඇතන් සතුට පවතිනවට වඩා වැඩිකාලයක් අපිට තියන්නේ දුක අපේ පිටතන් ජීවිතය මෙතෙක් කවදාවත් හිතුවද ඇයි අපිට දුක තියෙන්නේ කියලා මේ කියන කාරණාවට මේක හොතටම ගැලපෙනවා. අපිට දුක තියෙන්නේ අපි සතුට හොයන් හදන්නේ අනුන්ගෙන් හිතල බලට සතුට හොයන්නේ අනුන්ගෙන්. මෞපියෝ සතුටුවෙෙන්ඩ බලාගෙන ඉන්නවා දරුවෝ දිහා. දරුවෝ සතුටු වෙන්ඩ බලාගෙන ඉන්නවා යාළු මිත්‍රියෝ දිහා බලලා. එවගේ අම්මතාත්ත දිහා බලලා. ස්වාමියයා සතුටු වෙෙන්ඩ හිතාගෙන ඉන්නවා බිරිඳගේ ක්‍රියාකාරිත්්‍යව ඇත්ත එෙක්ක. හොඳ බිරිින්දක්කිඉන්නවා කියලා. බිරිද සතුු වෙෙන්ඩ කල්පනා කරනවා. මට හොඳ ස්වාමියෙක්ඉන්නවා කියලා. තීළඟට අපි හැමෝම අපේ නෑදෑයන්ගෙන් සතුට හොයනවා. අපේ යාළු මිත්‍ර යන්ගෙන් සතුටු හොයනවා. අපි ධනදහන්නේ වලින් යානවාහන්න වලින් අපි සතුට හොයනවා. මේවා පින්නතින ඔක්කොම චංචල දේවල්. දරු අපි බලාපපුරත්වයෙන් තැනට එන්නේ නෑ. ස්වාමයා බිරිඳද අපි කැමැති විදිහට ඉන්න නෑ යාලුව හැමදාම එකහෙලාම පුරුදු පරිදිම අපිත් එක්කේ ඉන්න නෑ ඉතිං ඒ නිසා ඔවන්ගෙන් මං බලාපුරෘත්තු විච්චදී මට ඔවුන්ගෙන් ලැබෙන්නේ ඉතාම පොඩිකා දෙයි ඒක නිසයි අපි කියන්නේ මම කවදාවත් හිතුවේ නෑ මට ෝහොම කරයි කියලා එහෙමන හිතාගනි දලතියන්නේ කවදාවත් වෙනස් වෙන් නැතිවයි කියර හිතාගෙනනි දලතින්න. ඉතිං ආං ඒක නිසා තමයි ඇතිවෙනවට වඩා වේගෙන් සතුට නැතිවින්නේ. එනම් නැති නොවෙන සතුට කොයන්ඩෝනිි කාගෙන්ද නැති නොවෙන සතුට හොයන්ඩෝනේ තමන් තුළින්මයි මේ ප්‍රග්ඥාාවල් වර්ග දියුණු කර කර මේ මහ උතුමන් වහන්සේලා නැති නොවෙන ශ්‍ර්‍යා නැති නොවෙන සතුට හොයාගන්නේ තමන්තුලින් මයි. අපි පින්නතුනුත් මතක තියාගණ්ඩුවෝනෑ. කවදහරි දවසක මම මම ගැන මාතුලිින් සතුටු වෙන දවස වෙනකම්ම මට හරි සතුටක් කම්බ වෙන්නෙ නැෑ කියලා. ජීවිතයේ හොයාගන්්ඩ වුවමනාම වෙන්නේ නොමියන සතුටක්. මම මාතුලිින් ලබණ්ඩුවනේ. සිල් රැකල දන්දීල. ගුණපුරලා මොකද මම එහෙම ලබන සතුට වෙනස්වෙන්න මන් දන්දීන ලබා ගත්ත පින වෙනස්වෙනවාද එන්ඩ එන්ඩ වැඩි වෙනෝමිස සිල් රැකල ගත්ත පින වෙනස්වෙෙන්න්නේෑ කවදාවත් එක හොර හතුරන්ටවත් ගණ්ඩ පුළුවන්කමකුත් නෑ. එන්ද ජීවිතයේ සතුට හොයන්ට තමන්තුලින්. එදාට අනුම් මට නැති වුනත්. මගේ සතුට මට නැතිවෙන්නේ. එම සතුට ගැන මේවාගේ කාරණා ගොඩක් අපිසාකච්ඡා කළා ප්‍රඥ්ඥාව ගැන කරුණු නමයක්ගෙනකන් අපි කතා කලා සාරිපෘත්තයන් වහන්සේ මේ සියලු ප්‍රඥාවන්ගෙන් යුක්තයි. එ ඊට වඩා කරුණු ගොඩක් පැහැදිලි කරන්ඩ තිබුනත් දේශනාවේ කාලයේ නිමා වෙලා තිීෙන නිසා. තරමක් ගැඹුරු නමුත් ප්‍රඥාව ගැන පැහදිලි කරපු කරුණු නැවත නැවත අහනකොට මේ කාරණාවල් වැටහෙන්ඩ පටන්ගන්නවා. එකවරක් ඇහුවට සමහට තේරෙන්න ැහැ දෙතුන් වරහනකොට අපි බලාපොරොත්තු වනේ නැති මට්ටමට අපිටඒ කරුණු වැටහෙනවා. දේනිසා එක එක වතාවක් අහල්ලා සමහර කෙනෙකොට ධර්ම දේශනාවක් තේරෙනවා අඩුවී. නමුත් අපින ජීවිතය අදදකින්දත් පුළුවන් එකම ධර්මදේශනාව හතර පස් වතාව හන්ඩ. එතකොට ඇහෙන සමහර කරුණු අපිට හිතෙනවා මුල් දේශන විත් ති බුණන නැද කියලා. දොට ගොක් ගේෙන. ඉන්සාන් නැවත නැවතා හල මේ කරුණු මනාව ජීවිතය ප්‍රගුණ කරගන්ඩ. සාරිපපුත්තයන් වහන්සේ සතු මහා ප්‍රඥාව ගැන කතා කරනකොට. බාගිතුන් වහන්සේ දේශනා කරපු මේ ප්‍රඥාාවල් කීපයක් පිළිබඳව. අද ධර්ම දේශනාවෙන් පැහැදිලි කරන්ඩ. දේශනාවේ දායකත්වය දරු ලැබුවේ මාකොල දකුණ සභහව පාරයේ පදිංචි ප ක්‍රෂාන්තිිකා ජෛරංගි මහත්මිය විසින්. ජෛරංගි මහත්මියගේ උතුම් අරමුණ වර්ග පරම්පරාාවේ මියගිය සියලු ම ඥාතිීන්ට හා සංසාරගත පින් බලාපොරොත්තු වෙන සියලුම මියගියායට පින් අනුමෝදං කරන්නත්. අදදින දහතුන්වන උපන්දිනය සමරණ ලනුක නිම්නාත් පුතනුවන්ට ත්‍රිවිධරත්නය ආශිරුවාදයෙන් නිරෝගීව සුවපත් භාවයේ ලබන්්ඩ ආශිරුවාද කිරීමත්. ඉගනීමේ කටීුතු වාදිය සර්ව ප්‍රකාරයෙන් සාර්ථක කරගණ්ඩත්. හිරුක ගීනාද පුතුගේද ඉගනීමේ කටීතු සාර්ථක කරගණ්ඩත් ත්‍රවිදරත්නය ආශිරුවාදය ප්‍රාර්ථනා කරඩත් පුතුන් දෙදනාට නිර්වාණ සැපතට මේ කුසල් හේතුවේවා කළ විශේෂයෙන් ආශිරුවාද කර ලපින් අනුමෝදං කිරීමත් සුජීවත්ත සිටින දෙමව්පියන්ට ඕස්ට්‍රේලියයාාවේ මෙල්බන්ුවර වෙසෙන යු.පී කෞුශල්ලයා ජයිමිණ නැගනයට සහ කෝලිත කටුලන්ද සහෝදරයාට රත්නත්‍ර ආශිරුවාදය ප්‍රාර්ථනා කිරීම දේශකයාණන් වහන්ේටත් සියලුම ඥාතිමිත්‍රාදීන්ටත් පැමිණ ධර්මශ්‍රවනය කළ සියලු දෙනාටමත් හන්සන පුතනුවන්ටත් ත්‍රවිධරත්නය ආශිරුවාදීෙන් නිදුක් නිරෝගි භාාවී චිරජීවනය උදාවීවා ක ආශිරුවාද කරනවා. ජෛරංගේ මහත්මිය විසින් පුුණ්ඥානු මෝදනා කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වවා ආශිරුවාද කළ සියලු දෙනාටම රත්නත්‍රය ආශිරුවාදීෙන්. දිදක් නිරෝග භාාවයේ චිරජීවනය උදාවේවාකිල ප්‍රාර්ථන කරමු ආකා සට්හාාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිිකා පු්ඥන්තං අනුමෝදිිත්වා චිරං රැක්කං තුළෝක සාාසනං දේවෝ වස්සතු කාලේ නෑ සස්්‍යිය සම්පත්ති හෝතුච पीतो भवतु लोको च राजा भवतु दम्मिको